අපි ජාතික නිදහස් පෙරමුණ වශයෙන් මේ මාධ්‍යසාකච්ඡාව කැඳවන්න කල්පනා කළේ ප්‍රධාන කාරණා කීපයක් පිළිබඳ අප ස්ථාවරය පැහැදිලි කරන්න. විශේෂයම අද ශ්‍රී ලංකාවට පැමිණි දකුණු අප්‍රකාවේ උප ජනාධිපති සිරි රැම්පෝසා මහතා ලංකාවේ පැමිණීම සම්බන්ධයෙන් අපේ ස්ථාවරය පැහැදිලි කරන්න. ඔබ කවුරුදන්නවා අපි පසුගියදිනවල ජනාධිපතිතුමාන්ට දීපු යෝජනාවලියේ කරු දුලහකින් සමන්විත යෝජනාවලියයක් අපි රටහමුව ඉදිරිපත් කළා ජනාධිපතුමාන්ගේ අවධානයපයක යොමු කළා ඒ යෝජනාවලිය හතරවෙනි කාරණය හැටියට තියෙන්නේ ශ්‍රී ලංකාවේ සිංහල දෙම මුස්ලිම් සියරු ජනතාව මත බලහත්කාරයෙන් පැටවූ බෙදුන්වාදී දහතුුණන ව්‍යවස්ථා සම්පූ සම්සෝධනය සම්පූර්ණයෙන් ක්‍රාත්ම කිරීම හෝ වදුරටත් සංසෝධනය කිරීම මට පදනන්ව කිසිදු පාර්ශවයක් සමඟ රජය නිලවශයෙන් සාකච්ඡා නොකළ යුතු බව සහ. බලයබෙදීම හෝ ප්‍රතිසන්ධානය නාමයෙන් පහසුකම් සැලකීම හෝ සාච්ඡා කිරීම සඳ දකුණු අපප්‍රිකාාව හෝ වෙනත් කිසිදු බාහි රාජයකට හ පර්ශ්යකට මැදිහත්වීමට ඉඩ ලබා නොදියයුතු බව තමයි අපේ යෝජනාවේ අන්තර්ගතය වෙලා තියන්. එකඇනෙ දකුණු අප්‍රිකාවේ හෝ වෙනත් කිසියම් රටක කිසිම කෙනෙක්ව, ශ්‍රී ලංකාවේ බලයබෙදී මේ ප්‍රශ්නක සාකච්ඡාවක පාර්ශවකරුවෙක් හෝ දෙමළ ජාතික සන්ධානය හා ආණඩුව අතර කරෙන සාකච්ඡාවක අතර මැදී පහසුකන් සපයන්නෙක හෝ වශයෙන් කිසිදු අන්තර්ජාතික පර්ශ්වයක් යොදා ගත යුතු නෑ කියන ස්ථාවරය තමයි අපි ඒ යෝජන දුොරහෙන් හතරවැනි යෝජනාවේදී අවධාරණය කොට ලැබ තිබෙන. එතකොට සිරිල් රැම්පෝසා මහත්මය දැන් ලංකාවට එන්නේ ොන අරමුණක ද කියන එක ම කවුරුත් තරයට පැහදිි කලනෑ ම දැක්කා කේල ම්මුපුක්වල් ඇමතිතුමා මාත මන්ඩල පකාශක හැටියට කියල තිබුණ ඔ සචර්ගක කැට වෙනති විශේෂ නයාය පත්‍රයක් නෑ කියලා ඒ වගේම විදේශ නියෝජජ ඇමති නියුමාල් මැතිතුමා ප්‍රකාශයක් කල තිබුණා මේ රැම්ෆෝ ස මහත්මගේ පැමිණීම කිසිම ලෙසකින් වත් රටේ ජාතික ප්‍රශ්යටටදාල ක්‍රියාදාමයකට සම්බන්ධතාවයක් නෑ කියලා. ඒ නිගමන දෙකානුව බැලුවම අපිට යෝජ හතවනි යෝජනාවෙන් අපි මතු කරලා තියෙන ප්‍රශ් කාර්ණෙතක මේක ගැටීමක් නෑ හැබැයි ගැටීමක් නැතේ ඔහුට එවැනි ූමිකාවක් නොලැබෙනවා නම් පමණයි. දැන් අපි දන්නවා යසුෂ්‍යකාශි මහත්මයා ජපානය රජය කාලයක් තිස්සේ ශ්‍රී ලංකාවේ විශේෂ නියෝජිතය කැටියට හඳු නොන. ඒ විශෂනයෝජතය ඉද හිටල ඇල්ල දුකසැප හල බලලා ය දකසෙහල බල යාට මක් නෑ ඒතනින් හට අකාශි මහත්මය හෝ වෙනත් කෙනෙක් හෝ ලංකාේ දෙමළ ජාතික සන්ධහනය රජය අතර කරෙන සාකච්ඡාවල පහසුකන් සපයන්නෙක් වෙන්න හරි. බලයබෙදීමේ සාකච්ඡාවල මැදිහත් කරුවෙක් වෙන්න හරි. එහෙම දෙකට එවනම් අපිඒකට අනිවාරෙන් විරුද්ධයි ඒක මකිවේ දැනට තවදුරටත් ඇ ජන යස කාශ මතය මිකව සන්ද ේ ප්‍ර හ ම පැනගින්. තැන තිෙන්නේෙ මොහු මේ උප ජනාධිපතිවරයා ලංකාවට එනවා ඇවිල් ලොහ සාමාන්‍ය රාජ්‍යතන්ත්‍රික සාකච්ඡාවක් දෙක් කරන බෞතමයි පේන්නේ. තු ඊටාමතරවතු සන්තෝසත් වෙලා යැයි ප්‍ර තරගටිකත් බලලා ඒක පිළිබඳව අපිට ගැටලුවක් නෑ. අපි ඉතාම තදින් ස්ථාවර ඉන්නවා කවර ලෙසකින්වත් මො අපිට මුලා අවස්ථාවේද දැනගන ලැබුණ මේ දකුණු අප්‍රිකාව සමඟ. ඒ එහි විශේෂන යෝජිතයෙක්ව හඳුගෙන ඒහරහා බලයබෙදීම සම්බන්ධ සාකච්ඡාවක ඔහ අතරමදිය කර ගැීමේ උත්සාහයක් තිෙන බව. ඇත්තරම් අපිට නිලවශන් ආණ්ඩුව කවර පර්ශයයක්ත් එකක අපිට දැනවත් කළ තිබෙන අපිට ලැබුණනා යම්යම් ොරතුරු ඒ අනුව තම අපි මේ යෝජනාව අන්තර්ගත කළේ මොකදේක එහෙම වෙනවන්න එක වැරදික වලක්වාලීම අරමුණින් තම අපි මේ යෝජන අන්තර්ගත කළේ. පිඳ ෙ චාාවගද ජනධපත්තුන්ි මේ ගැන ප්‍රශ්න ක මතුකරපු වෙලාව පහදිලි කළලායි වැනි උත්සාහයක් නෑ කියලා. නමුත් ඒ අතර තුර තමයි මේ උපජනාධිපතුමායි එන්නේ. ඒම ගැන දැනට කරති රජේ නිල ප්‍රකාශත්තක බැලුව මේ කියන්න ැබිනෙට මන්ල් ප්‍රකාශකහැටියට කෙලිය අඇමතුමාගේ ප්‍රකාශයත් විදේශ නෝජයමතුමා හටියට ඒමතුමාගේ ප්‍රකාශය අරගෙන බැලුවම බොහම් පැහදිලෝ පේවා ඔහුට කිසිම ආකාරයකට. ඒබෙද හො න එවැනි රුණ පර්ශ්කරුවය බවට පත්ර ගනීම සූදානමක් නෑ කියල තියනිසා අපට ඒහෙම වෙනවන එවෙන්න කියන්නේ ඒ වෙන්නේ නෑ කියන එක හරිම හරිනම් කිසිම ගැටල අපට ව හ පැ ගේ විල් ගේලි ි පශ්නයක්න අපි ත් පහැදිලුවම ව ඇල් න ප පශ්ය හට පරන ූමිකාමකද හ බමික් පවරන එකයි වැරද කියලා තියෙම භූමිකාවක් පැවරන්නේ නැත්ත පිළිබඳ අපිට කලබල ව හිතුවක් නෑහැ එහම භූමිවක් ය කිසි විදිකට පැවරෙනවාන. ඉතාම පැදිලිූ අපිට ඒ පිළිබඳව තද තදින් කල්පනා කරන්නන්නේ මැත්තන් ඒ පිළිබඳු ක්‍රියමාර්ග ෙබෙන සිදවා ඒක්කම අපි දැනට ආණ්ඩුවට දිල තිබෙනවා යෝජනාවලිය අපේ යෝජනා දුලා හා ඒ යෝජනා දුලා පිළිබඳව මම පසුගගේ දෙදනවල ඉතාල්ලියයේ සංචරයකට ගියා මත් මොවන් ු සම්මිල් මැතුමත් ඒ අතර තුරකාලේදී අපි ඒ යෝජනාවලිය සාකච්ඡා එක්තරා ආකාරයෙකට නතර කෙරුුණා ඒ වගේ බැසිරාජක්ෂෑමතුමත් විදේශගතු වුණ දැන් අපි යෝජනා දොලා ප්‍රතිපත්තිමේ වශයෙන් ජනාධපත්තුමන් පත් කර ලද කමිටුව පිළි අරගත්තට පස්සෙ දැන් අපි ක්‍රියාකාරරි සැස්ම සකස් කළ තිබෙනවා. අපි ක්‍රියාකාර සැස්ම පිළිබඳ යෝජනාට අපි ආණඩුවෙන් යෝජතයන්ට දීල තියෙනවා. පිශේෂ ඔබටේවා දැන් උදාහරණකරට මේ අංක හතර යෝජනාව තියන්නේ ක්‍රියාකාර සැස්මකට එනදයක් නෙවෙයි නොකළ සිටියයුතුදයක්. ඒහමෙට අලුතින් ක්‍රියාකාරි සැස්මක් හැදදි නහැ මුත් මේ යජනා හායකට වැඩි ප්‍රමාණයක් තියනවා. එහම ක්‍රියකාරි සැලස්මක් ඕන ප්‍රතිපත්තිේ වශය යෝජනාව පිත්තනම් ඒ පිළිගැනීමමත ඉඳලා මොකද කරෙන්නේ කියනෙක නිශ්ිත වඩුවන. අන්නේේ ඒ ප්‍රතිපත්තිය මතයිඉදම් මොකද කෙරෙන්නේ කියනක නිසිි කරන ලේකනයක් අපි බාර්දිිල තිබවා ඒ ඒ යෝජනාවන් වලට අදාලෝ මෙන්න මේකයි ක්‍රියකාරරි සැස්ම විියුද්ති කියලා. උදාහරණයක් හැටියට මට පැහදිලි කරන්න පුළුවන් අපි යෝජනා කරලා තිබෙනවා. යෝජන මන්ඩල යහා සමාන ආයතනයක් දැනට තිබෙන ආයතනවලට වඩා එහට ගිහිල්ල රටේ දේශීය වවසායකයන්ට බදු සහන සහ නෙකුත් සහනදීල රටේ කරර්මාන්ත ප්‍රබෝධයක් ඇති කිරීම සඳහ. එහම ඒ ඒ ප්‍රවණතාවක් හදන් අවශ්‍ය කරන යතනික වියෝයක් සහ අනපත් පිළිබඳ අපේ ක්‍රියාකාරි සැස්ම අපි යෝජනා කරතිෙනවා.ඒවිද ක්‍රියකාරි සැලස්මට යෝජනා ගනාවක් අතරගතවලා තිබෙන දැන් ඒක සසාච්චා මින් තිබෙන අප හිතනවා තන රාජක් මතු . ත්හද පන්ද්‍ර ්‍ර ංකාවට එන්දඇති එතුබ පැමිණීමත් සමගම මේක ඊළඟ සාකච්ඡාව හෝ දෙක පවත්තුල ඉක්්‍රියාකාරි සැලැස්ම අප එකතාවකට ආවට පස්ස ප්‍රකාශයට පත් කරන්න. ඒ මගේ ඒක්‍රිය ඒ එකගතාවේ මගින් මොනවද රට අලුෙන් ැනිිකන එකක් ඒවස්ථාවේද පැහදිි කරන්න ප ිලාාපොත්තුවවා ැනෙහි සඳහ සඳහන් සියලු කරුණු පැහදිලි කරන්න බෑමකොද හේතුව තම සාකච්ාමට්ටමි තියෙන නිසා.